ඉතින් සදාකාලික නෑනේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට පොඩි ප්‍රශ්නයක් තියෙන දැනගන්න. අපි දැන් සිතට ඇතිවන රාග අරමුණක්, ද්වේෂ අරමුණක් හෝ මොහ අරමුණක් හඳුනා ගැනීමෙන් අපි ආනපාන සති සමාධිය වඩ아가න යන අතරතුර ඒක නිවැරදිව කරගැනීමට බැරි වුණොත් පටිච්ච අකුසල මූල ප්‍රතිසම්පාදේ බැරි වුණොත් සමුදය උපදිනවා. අනුසය උපදිනවා. අකුසල මූල ප්‍රතිසම්පාදේ ඕඩියට වැටෙනවා. අයි බින්දුවට හෝඩියට වැටෙනවා. එතකොට සංකාර සිදුවේ සංකාරක කායි පැවැත්මට බැඳෙනවා. ඉතින් ඒක නිසා හැම තිස්සෙම බොහොම අවධානයෙන් ඉඳලා දවසේ පැය 24 තුල කොයි වෙලාවෙ හෝ සමුදය උපදින්නට එනවා නම් සමුදය නිරෝධ කරන්න ඕන. සමුදය නිරෝධය නිවනයි. සමුදය නිරෝධයට එකම මග එකම දේ කරන්න තියෙන්නේ සතර කමඨහන්. ආනපාන සති සමාධි විකවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතු. වෙන මොහකින්වත් සමුදය නිරෝධ කරන්න බෑ. ආනපාන සති සමාධිය වැඩිවීමෙන් පමණයි සමුදය නිරෝධ කරන්න නිවැරදිව ප්‍රායෝගික විගුණද්දව කරන්න පුළුවන්. ඒක සම්මත වෙන්නේ උඩ අකුසල මූල ප්‍රතිසම්පාදයේ දැන් නැතර කරන එකද? අවිද්‍යාව පැත්තට යන්නේ කුසල මූල පැත්තට යනවා. කුසල මූල පැත්තට යනවා. සමුදය වෙන්නේ නැහැ, නිරෝධ වෙනවා. රෝධ ගහන්නේ නිරුජ්ජති වෙනවා. නප්පටි විරුජ්ජති වෙනවා. සපත්තේ. කිනුට වෙන්නේ නැහැ, පිරිසිදු වෙනවා. මිත්‍යා දෘෂ්ටියටපත් වෙන්නේ නැහැ, සම්මා දෘෂ්ටියටපත් වෙනවා. අවසරයි මහා